වනිදුව කපලා ගහපු RCB ගෙදරයයි ටැක්ටිකල් බ්ලන්ඩ් එකක්ද ඔව් අදවසේදී පැවැත්වෙනවා ඉන්දියානු ප්‍රීමියර් ලීග්ගේ අවසාන ලීග් ගේම් එක ඉතින් මේ තරගේ ක්‍රීඩා කරේ RCB කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඉතින් 70 වෙනි තරගේ ඔව් අත්‍යවශ්‍ය මැච් එකක් වුණා වර්චුවල් ක්වාටර් ෆයිනල් මැච් එකක් මේක RCB කණ්ඩායමට අනිවාර්යයෙන්ම මේ තරගේ ඔවුන් ජයග්‍රහණය කරන්න තිබුණා ක්වොලිෆයර්ස් වලට යන්න ඕන නම් මොකද ගුජරාත් කොහොමද ක්වොලිෆයර්ස් වලට ගිහලා තිබ්බේ ගුජරාත් එක චෙන්නයි දෙක තුන ලක්නව ඉතින් හතරවෙනි කණ්ඩායම විදිහට මොවුන්ට යන්න ඕනි නම් මොකද මුම්බයි කණ්ඩායම කලින් තරගේ ජයග්‍රහණය කරා මේ තරගේ අත්‍යවශ්‍යම වුණා ජයග්‍රහණය කරන්න නමුත් හොඳ ටෝටල් එකක් පෝස්ට් කරත් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ මේ ටාගට් එක ඩිෆෙන්ඩ් කරන්න ඉතින් කතා කරොත් එහෙම ලකුණු 197ක් ලබා ගන්නවා RCB කණ්ඩායම විරාට් කොහලි විශේෂ ටෙනිවා ක්‍රීඩා කරනවා ලකුණු 101ක් පන්දු 66කින් පිටපිට දෙවෙනි ශතකයේදී බිග් බැච් ප්ලේයර්ස්ලා බිග් මැචස් වල ක්‍රන්ච් මැචස් වල තමයි පර්ෆෝම් කරන්නේ අපි දැක්කා රොහිත් ශර්මා ෆේල් වෙලා අදවසේදී පැල් තරගයේදී හොඳ ක්‍රීඩා කරන ඉතින් ඒ තරගයේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට අත්‍යවශ්‍ය වුණා ජයග්‍රහණය කරන්න ඉතින් මේ තරගයේදී ඔව් විරාට් කොහලි පිටපිට ලබාගත් දෙවෙනි 100 ඒකත් එක්කම ඔවුන් ලබා ගන්න ලකුණු 197ක් ඉතින් යටින් ඇවිල්ලා අංජු රාවත් ලකුණු 23ක් ලබා ගන්නවා නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 28ක් ලබා ගන්නවා ආරම්භ ප්‍රතික්‍රියා විදියට ඉතින් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම තවත් හොඳ ආරම්භයක් ලබා ගන්නවා අපි දන්න හැමදාමත් වගේ ශුභම් ගිල් ඉතාමත් හොඳ ක්‍රීඩා කරනවා ඉතින් ඔහු සමගින් විජේ ශංකර් හැකියාවක් ලැබෙනවා ශතක සමන්තාව පවත්වා ගන්න ඉතින් ඔවුන් දෙදෙනා දෙවෙනි කඩුවලට අපි කතා කරොත් එහෙම දෙවෙනි කඩුවට ලකුණු 123ක සම්මන්තාවයක් පවත්වා ගන්නවා. ඉතින් දසුන් ශානක මේ තරගයේ ක්‍රීඩා කරනවා. ඔහුට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. අංක 4 ප්‍රතිකර විදිහට ක්‍රීඩා කරනවා. නමුත් ඔහුට කිසිම ලකුණක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරත් මේ තරගයේදී වනිදු හසරංගම එළියෙන් තියෙනදී අපි කිව්වා වනිදු හසරංග වගේ ප්ලේයර් කෙනෙක් බිග් මැච් ප්ලේයර් කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වගේ අත්‍යවශ්‍ය තරගවලට කියන්නේ මේ තරගයේ වුන් ගිරණ එක අත්‍යවශ්‍ය වුණාද මේ වගේ තරගයකට වනිදු හසරංග වගේ පන්දු යවන්නෙක් ඉන්න ඕනි කියන එක අපි කිව්වා නමුත් ඔවුන් තීරණය කළා බ්‍රේස්වෙල් ඉන්ක්ලූඩ් කරන්න ඉතින් බ්‍රේස්වෙල් ඉන්ක්ලූඩ් කරලා දැන් බ්‍රේස්වෙල් කියන්නේ ලෙග් ස්පිනර් කෙනෙක් නෙමෙයි වනිදු හසරංග කියන්නේ ලෙග් ස්පිනර් කෙනෙක් ඒතර බ්‍රේස්වෙල් කියන්නේ ඕෆ් ස්පිනර් කෙනෙක් ඒකම ඔවුන් මේ හිමන්ෂු ශර්මා කියන පන්දු යවන්නවා තමයි ලෙග් බ්‍රේක් පන්දු යවන්නෙක් විදිහට පාවිච්චි කරේ ඉතින් කතා කරොත් එහෙම මේ දෙදෙනාටම සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ ඉතින් හිමන්ෂුට අපි කතා කරොත් එහම ඔහු පන්දු වාර 3ක් යොමු කරනවා පන්දු වාර 3ට ඔහු ලබා දෙනවා ලකුණු 28ක් ඒ වගේම බ්‍රේස්වෙල් එක පන්දු වාරය යොමු කරන්නේ ඒ පන්දු වාරයට ලකුණු 16ක් ලබා දෙනවා එතකොට මේ පන්දු වාර 4 මේ පන්දු වාර 4 අපි ගත්තොත් එහෙම මේ පන්දු වාර 4ට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා ලකුණු 44ක් එල්ල ගන්න හිමන්ෂුගේ පන්දු වාර 3ට ලකුණු 28ක් ඒ වගේම බ්‍රේස්වෙල්ගේ එක පන්දු වාරට ලකුණු 16ක් එතකොට ලකුණු 44ක් එල්ල කරනවා මේ පන්දු වාර 4ට ඉතින් වනිදු හසරංග හිටියානම් මේ පන්දු වාර 4 යොමු කරන්නේ වනිදු හසරංග වෙනත් පන්දු යවන්නේ කෝණි වෙන්නේ නැහැ මොකද සිරාජ් පානෙල් ඒ වගේම විජේ කුමා හර්ෂා පටේල් මේ හතර දෙනා පන්දුර හතර බැගින් දානවා උන්ගේ ෆුල් කෝට් එක දානවා මැක්සෙල් ලවුන්ට පාවිච්චි කරන් තිබ්බ මොකද කලින් තරගවල මැක්සෙල් පාවිච්චි කළ තියෙන ඕෆ් ස්පිනර් කෙනෙක් කොණි වෙලාවට ඉතින් වනිදු හසරංග වගේ ක්‍රීඩකෙක් හිටියා නම් බිග් මැච් ප්ලේයර් කෙනෙක් මම අන්න ඒකයි කිව්වේ බිග් මැච් ප්ලේයර්ස්ලා මේ ක්‍රන්ච් මැචස් වල තමයි ස්ටෙප් අප් වෙන්නේ විරාට් කොහලි වගේ රොහිත් ශර්මා වගේ මේ ක්‍රීඩකයන් ඉතින් අපරාදේ මේ මේ ටැක්ටිකල් බ්ලන්ඩ් එකක් මේ ඔලු කරගත්තේ බ්‍රේසල් ඇතුළට ගහන ඉතින් බ්‍රේසල් එක පන්දු වාරය යොමු කරේ ලකුණු 10ක් ලබා දුන්නා ඒ වගේම තමයි හිමාංශුත් අනිත් පැත්තෙන් ඉම්පැක්ට් ප්ලේයර් කෙනෙක් විදිහට ගෙනල්ලා ඉතින් කරන්න දෙයක් නැහැ RCB කණ්ඩායමට ගෙදර යන්න වෙනවා ඒකත් එක්කම මුම්බායි ලක්නව් එලිමිනේටර් ක්‍රීඩා කරනවා টপ 2 ෆිනිෂ් එක ගුජරාත් සහ චෙන්නයි සුපර් කිංග්ස් බලන් ඉමු මොකද වෙන්නේ කියලා දසම ශානකට අවස්ථාවක් හම්බ වෙයිද කියලා මොකද ඊළඟ තරගවල මොකද මේ තරගයේදී හොර කිසිම ලකුණක් ලබා ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම අපේ චෙන්නයි කොල්ල දෙන්න ක්‍රීඩා කරනවා ඉතින් බලමු ප්ලේ ඔෆ්ස් වල මොකද වෙන්නේ කියලා ඉතින් මේ තරගයේ මම දැන් ටැක්ටිකල් බ්ලන්ඩ් එකක් වනිදු ගැන කතා කරොත් එහෙම ඕව හරියට පාවිච්චි වුන්නේ නැහැ මේ දේ ගැන අපි ගොඩක් කතා කරා වනිදු හසරංගව හරියට යූස් වුන්නේ නැහැ මොකද මෑන් මැනේජ්මන්ට් කියන එක ගොඩක් හොඳට මේ ලීග්ස් තරගවල තියෙන්න ඕනේ කියන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල හොඳට තියෙන්න ඕනේ දෙයක් නමුත් අපි දැක්කා අර විරාට් කොහලි කැප්ටන් කරපු වෙලාවල් වල එයාව හරියට හැසිරුවා නමුත් ෆැෆ් ඩු ප්ලෙසිස් අතින් පොඩි පොඩි මිස්ටේක්ස් වගේක් වුණා බ්ලන්ඩර්ස් වගේක් වුණා වනිදු හසරුවාදී ඉතින් මේ තරගයට අපි දන්නවා කලින් තරගයක වනිදු ක්‍රීඩා කරේ නැහැ ඉන්ජරි එකක් කියලා. ඔව් හීල් පෙන් ඉන්ජරි එකක් තිබ්බා. පහුගිය තරගයේදී ඔහු කොහොම හරි ගස්සන්න බැලුවා. අපි දැක්ක ෆෆ් ඩු ප්ලෙසිස් කිව්වා යාට ඉන්ජෙක්ෂන්ස් ලබා දුන්නා ඒ දේවල් ඔක්කොම දීලා කොහොම හරි ආව ගස්සන්න බැලුවා කියලා. නමුත් 100% ෆිට් නැති නිසා ගැස්සුවේ නැහැ. ඉතින් මේ තරගයේදී ඔහු එලියෙන් තිබ්බේ බ්‍රේස්වෙල් අවස්ථාව දෙන ඉතින් බ්‍රේස්වෙල් ගෙන් ඇත්තටම දෙයක් වුණේ නැහැ පන්දුවෙන් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ප්ලේ ඔෆ්ස් වලදී.